හෙලිකොප්ටර් ඩෝන කැමරා යොදා හදිසි කොළඹ වැටළු හදිසි මෙහෙයුම. මේක දැක්කම මට මතක් වුණේ මම බැලුවා ඉංග්‍රීසි කාටුන් එකක්. ඒ වගේ දෙයක් තමයි මට මතක් වුණේ මේ 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 හෙලිකොප්ටරේ යනකොට තුවක්කුවක් මෙහෙම දික් කරගෙන යනවා මේ ත්‍රස්තවාදීන් ඉන්න වගේ මේ ඔය ඔය ආගිය මුල් ගිය දේවල් හොයාගන්න පුළුවන් හෙලිකොප්ටරේ පාර්ලිමේන්තු වටේ කරකුවා නම් ඩෝන කැමරා පාර්ලිමේන්තු වටේ කරකුවා නම් ඕකේ මුල හොයාගන්න පුළුවන්. ඉතින් අර මේ තුවක්කු පෙන්නගෙන අරව පෙන්නගෙන මේව පෙන්නගෙන ගියා කියලා මේ අපි බය වෙනවා කියලා හිතුවද? රනිල් වික්‍රමසිංහ උඹට මම කිව්වා නිදාස් උස්සේ පුළුවන් නම් කරපන් කියලා. දැන් ලැජ්ජ වෙන්න වෙන්නේ නේ. අන්න වැස්සක් එනවා හොෝගාලා. හා උඹගේ හට්ටික කොහෙ යයිද දන්නේ නැහැ. හා ඒක තමයි. අපි නිකන් අභියෝග කරන්නේ නැහැ. අපි අභියෝග කරන්නේ හරි විදියට. ඉතින් කර්මය තමන්ගේ පසුපස හමා එනවා කියන එක අමතක කරන්න එපා. හරිද? රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතනවා නම් ඕවා කරලා මේවා කරලා ඔය ඔය අපරාධය හෙලිකොප්ටරේ පිටේ තෙල් ටිකක් අපරාධය. හා අපරාධ වැඩනේ කරන්නේ. හා ඔයිට වැඩි ලේසි පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න ඔයිට සුද්ධ කරලා දැම්මලා. ඔයිට සුද්ධ කරන්නේ නැතුව මේ වටේ සුද්ධ කරලා වැඩක් නැහැ. මුලින්ම ඔතන මුදි මුලෙන් ගලවපන්. ආ ගලවන්නේ නැතුව ගෙනත් ගෙනත් දදා 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 පොරුවට රංගනේ ඉදිරිපත් කරන එක නවත්තන්නේ නැහැ. ලැජ්ජයි බං ලැජ්ජයි. ආ තවත් ඉන්නවා. කරන්නකො. ඔයින් දාසුත්සේ ලස්සනට කරන්නකො. නාවික හමුදාවේ ඉන්න සෙබළුනේ, යුද හමුදාවේ ඉන්න සෙබළුනේ, පොලිසිය ඉන්න සෙබළුනේ, ගුවන් හමුදාවේ ඉන්න සෙබළුනේ. ඕගොල්ලෝ තීරණයක් ගන්න. සෝභාදාමි නීතිය ඕගොල්ලෝ රකින්නවද නැත්නම් ඔය පොර දූෂිත මිනිමරු ඒ නීතියද රකින්න කියන එක ඕගොල්ලෝ හදවතින් තට්ටු කරලා බලන්න. නිකම් මිනිස්සුන්ව නිකම් මේ තරලා පොඩි කරලා දාන්න ඒ විදිය දේවල් වලට නම් ආමිගේ මාතුරුනේ ඕගොල්ලොත් දැස් වෙන්න එපා. නිකම් මිනිස්සුන්ව බය කරන්න. ඔය මිනිස්සු බය කරලා වැඩක් නැහැ. මුදුන් මුලෙන් ගලවන්න තියෙන තැන කෙලිම පාර්ලිමේන්තු වටේ වටලන්න. හෙලිකොප්ටර් රැවිලා මේ රැවිලා වටලෙලි විල ඕකුන් අත්තරම් කුඩ ගන්න. ඒකට කොන්දක් පන්න නැති. මේ රටට වෙන්න තියෙන දේ ගැන හිතපන්. උඹලගේ අනාගතය ගැන හිතපන්. ආ දරුවන්ගේ අනාගතය ගැන හිතපන්. ආ යකෝ ඔය රැකියාව නැවතත් උඹලට හරියට කරන්න පුළුවන්. උඹලා හරියට දෙයක් කරෝතින්. නැත්තම් ඔය විවස්ථාවකට යට වෙලා හිටියෝතින්, උන් ඔය කියන ඒ දේවල් කරෝතින් වෙන්නේ වෙන මොකුත් නෙමෙයි. උඹලගේ ඔය රැක්ක ගරුත්වයත් උඹලා ඉදිරියේම නැති කරගන්නවා. ඒ හින්දා ජනතාව පැත්තේ හිටගනි. මේ කියන්නේ හරිද? ජනතාව පැත්තේ හිටගනි. අපිට ඔය දැන් කට්ටිය එහේ මේ මීටින් දදා යනවා, මීටින් දීදී යනවා. ඉතින් අපිට අපි මොකද මේ රැල්ලේ අපි එළියට එන්නේ නැහැ. අපි එන්නේ ඊළඟ රැල්ලේ තමයි අපි එළියට එන්නේ. පළාත් පාලන මැතිවරණයට අපි ඉදිරිපත් වෙන්නේ නැහැ. අපේ යම් පිරිස් ඉදිරිපත් වෙනවා. නමුත් අපි ඉදිරිපත් වෙන්නේ නැහැ. අපි ඉදිරිපත් වෙන්නේ මහා මැතිවරණයේ. ඉතින් අපේ අය මේ වෙනකොට මීටින් දීදී ඇවිදින්න තමන්ට ලැබෙන හැම දෙයකින්ම මිනිසුන්ට උදව් කරන්න අපේ අය සූදානම් වෙලා ඉන්නවා. අපේ අය ඒ දේවල් කරගෙන යනවා. ඉතින් අපි බලමු මොකද අපිට තව කල් තියෙනවා. ඒගොල්ලට ඕන විදිහකට ඒගොල්ලට නටන්න ඕන විදිහකට දේවල් කරන්න ගියමු. ඊළඟ මැතිවරණයේදී අපි පෙන්වන්නම් අපි කරපු දේවල් මොනවද කියලා. අපි සමාජය වෙනුවෙන් අපි කරපු දේවල් මොනවද කියලා අපි පෙන්වන්නම්. ඉතින් ඒගොල්ලට ඒ දේවල් කරන් යන්න අපේ ක්‍රියාත්මක වීම අපි කරන් යම්. අපි සියලුම මිනිසුන්ට උදව් කරගෙන අපි අපේ ගමනියන් අපිට එක මීටින් එකක් ඇති. මොන මැතිවරණයක් ආවත් අපිට එක මීටින් එකක් ඇති. අපි මීටින් 10වල් 15වල් 100වල් 1000වල් අපි කරන්නේ එක මීටින් එකක් අපිට ඇති. සත්‍ය ඔප්පු කරලා පෙන්න පුදාට ඔය හැම ගණාම හරි පැත්තට හැරේ කියන එක මං සතුටින් මතක් කරනවා. මොකද කියන්න දේවල් නෑ. ඔය ඉන්න හැම ගණාම, ඔය ඉන්න මැටි ඇමතුරු, ඒ හැම ගණාම ඒගොල්ලෝ කරද සාක්ෂි අතුරෙන් දන්නවා. බලන්න මොකද වෙන්නේ කියලා. අපි බලාගෙනමු. අපි මේක යම් තව ගොඩක් බොහෝ දේවල් මගේ එනවා. ඉතින් අපි බලමු රනිල් සීයා නටන නාඩගම, රනිල් සීයාගේ සැබෑ ස්වරූපය, රනිල් සීයා කොයි වගේ කෙනෙක්ද කියන එක අපි තවදුරටත් බලමු. මොකද අපිට නැගිටින අවස්ථාව එනවා. මම අනිවාර්යෙන් මේ අරගලය නැවතත් අපි ආරම්භ කරනවා. අරගලය ආරම්භ කරන දිනයක් අනිවාර්යෙන් අපි යෝජනා කරනවා. ඒ වගේම විදේශ ශ්‍රමිකයන්ටත් ආරාධනා කරනවා අනිවාර්යෙන් අරගලය වෙත නැවතත් හිත යොමු කරන්න. ඕගොල්ලෝ විදේශ රටවල ඉඳලා නැවතත් අරගලය ආරම්භ කරන්න. මොකද මේගොල්ලෝ අපිව හිර කරලා තියෙන්නේ. ලෝක යුද්ධයේ මැද්දේ අපි හිර කරලා තියෙන්නේ. මොකද අපි ණයකාර වෙලා ඉන්නේ. මොකද අපිට උන් ඉල්ලන දේවල් දෙන්න වෙනවා. මොකද අපි සුද්දටත් බය නැහැ. සුද්දගේ ඔය කෙරුවාම් වලටත් බය නැහැ. අපි ආවොත් කරන්න ඕන දේ අපි කරලා පෙන්නන්න. සුද්දට ඔය ඕවා උත්සගෙන එන්න. ඒවා වානා, ඒවා ඉස්සර මං කලින් කියලා තියෙනවා මේ මොන වර්ෂයක්ද කියන එක. ඒ දේවල් හැමදේම මේ වෙනකොට ඇස් පන අපිටම පේන්න තියෙනවා. ඉතින් මම කියන්නේ මේමයි, රනිල් සීයා සත්‍ය විතරක් අවබෝධ කරගන්න. බොරුවෙන් ජීවත් වෙන්න එපා. බොරුවෙන් ජීවත් වුණොත් වෙන්නේ තව ඉස්සරහට යනකොට. මොකද රනිල් සීයාට යන්න වෙන එක රනිල් සීයා දන්නේ නැහැ කොයි විදියට යන්න වෙයිද කියලා. මොකද අපේ මේ අරගලේ ගොඩක් වෙනස්. මම ආරාධනා කරනවා. මොකද මේ වෙනකොට සතාසි උපාව පවා මේ පාලකයන් හින්දා දුක් විඳිනවා. ඉතින් අලියැත්තු
භාරවන්න ඒ සියලු දෙනාටම ආරාධනා කරනවා ඔබගේ හස්තිරාජයා අරගලය වෙත කැඳවන්න හස්තිරාජයා අනිවාර්යෙන් අරගලයට එකතු කරන්න මොකද උන්ගෙත් ඉල්ලීම් තියෙනවා උන්ගෙත් උන්ට කන්න බොන්න දෙන්න විදියක් නෑ ඒ සියලුම පාර්ශ්වික විනාශය ඉඳලා මේ පාලකයන් විසින් කරලා තියෙනවා අපි ආරාධනා කරනවා ඒගොල්ලොටත් ඒ දුක දැනෙනවා ඒගොල්ලෝ දුක් විඳිනවා ඕගොල්ලෝගේ හස්තිරාජයා සහ ඒ සියලු දෙනා එකතු කරන්න කතරගම වාසනා හස්තිරාජයාව අරගලයේ අරගලයේ වෙත එක්කන් එන්න එක දිනයක් අපිට දෙන්න එක දිනයකදී ඒ හැම කෙනාම එක්කන් එන්න ඒ වගේම බුදුරස්මාලා ඒ වගේම ඒ නැටුම් කණ්ඩායම් ඉන්න කට්ටිය මේ අරගලයේ වෙත එකතු කරන්න අපි වෙනස් මාර්ගලයක් කරන්නේ පුළුවන් නම් ඔය ඕන කෙනෙක් අපිට අභියෝග කරන්න අපි මේ අරගලයේ ජයග්‍රහණය කරන එක ජයග්‍රහණය කරනවා මේක වෙනස් මාර්ගලයක් මේක ආයි ඒගොල්ලට කිසිම දෙයක් කරන්න බැරි වෙන්න ඒගොල්ලෝ බිම වැටෙන අරගලයක්. ඉතින් අපි සියලුම ඒ සත්ව බාරව ඉන්න ඒ කට්ටියට අපි ආරාධනා කරනවා ඔබගේ ඒ සතාව රැගෙන ඉන්න අරගලයේ වෙත බුදුරස්මාලා ඒ වගේම ක්‍රිස්තියානි පූජකතුමන්ලා මෞලියතුමන්ලා සියලුම ආගම් වල ඉන්න හැම කෙනාටම ආරාධනා කරනවා ඕගොල්ලෝගේ රතයක් ඕගොල්ලෝ සූදානම් කරගෙන ඕගොල්ලෝගේ ඒ පිරිවරාගෙන අපි දවසක ඒගොල්ලෝගේ ප්‍රධාන ස්ථානය අපි වටලන්න සූදානම් මොකද ඒගොල්ලෝ නටන්නේ මේ විදියට නම් අපි නටනවා ඊට හාස්පතින්ම වෙනස් විදියට ඇස් දෙකට යම් දේවල් දකින්න ලැබේ ඉතින් රනිල් වික්‍රමසිංහ උඹට යන්නම වෙන එක යන්නම වෙනවා උඹ හැමදාමත් කරේ මිනිස්සු අඳපු එක විතරයි නැත්නම් මිනිස්සුගේ ජීවිත විනාශ කරපු එක විතරයි නැත්නම් මිනිසුන්ට කවදාවත් නැගිටින්න පාරක් උඹලා හදලා දුන්නේ නැහැ. ඉතින් අපි මේ අරගලේ නවත්තන්නේ නැහැ. අරගලේ අනිවාර්යෙන් පණ ගැන්වෙනවා, ගැන්වෙනවා, ගැන්වෙනවා. ඒක ජයග්‍රහණය කරන එක ජයග්‍රහණය කරනවා. ඒක 100%ක් විශ්වාසයි. මොකද ආමියක තිබුණේ පොලිසිය මහතුරුනේ සියලුම ආරක්ෂක නිලධාරියනේ සුබදාමේ නීතියට අවනත වෙන්න අවනතුන් නැත්තම් ඕගොල්ලෝගේ ඕගොල්ලට වෙන දේවල් අපිවත් දන්නේ නැහැ. මොකද සුබදාම දැන් ගොඩක් වෙනස්. ඉස්සර වගේ නෙමෙයි. දැන් ගොඩක් වෙනස් වෙලා තමයි සබදාම තියෙන්නේ. හරි දේ හරි විදියට කරොත් ඔබට ආශිර්වාද කරයි. ඕගොල්ලෝ වැරදි විදියට දෙයක් කරොත් ඕගොල්ලට ඒ දේ තමන්ගේ ඇස් දෙක ඉදිරිපිටම ලැබේ කියන එක මම අවධාරණය කරනවා. අවබෝධයෙන් ප්‍රඥාවෙන් මේ ගමනයන් මේ ගමන අපිට ජයග්‍රහණය මාවතට දැන් ලඟා කර අවසානයි. තව සුළු කඩවීමයි තියෙන්නේ. ඒ සුළු කඩවීම පාස් කරපු ගමන් අපි ජයග්‍රහණය කරන එක ජයග්‍රහණය කරනවා. සත්‍ය ජයධර්මී මගේ මාතෘභූමියට මම කුසාන් නිමන්ත. තෙරුවන් සරණයි හැම කෙනාටම.